ජූලි නමය කියන්නේ මේ රටේ ලෝක ඉතිහාසයේ ඒ වගේම ඓතිහාසික වශයෙන් ජන අරගලයකින් ඒ ජන අරගලය හුදු නිකං හුදු නැගිටීමක් නෙමෙයි විදායක ජනාධිපතිවරයා රටෙන් පලා යාමට ඒ වගේම මේ රට අතහැර යන්න සිද්ධ වෙච්ච අරගලයක් ඒ අරගලය තුලින් අපි ලෝකෙට පෙන්නුවා අපි පණිවිඩයක් දුන්නා මේ මහජන නැගිටීම මේ මහජන නැගිටීම හරහා කළ හැකි යම් කාර්යභාරයක් තියෙනවා කියන එක එතකොට අපි දන්නවා දැන් ඒ මහජන නැගිටීමක් ඇතුළු වෙච්ච මහජන ඉල්ලීමට පිටින් පතුණු රනිල් රාජපක්ෂ කරමින් ඉන්න මේ විගඩම ඒතකොට රනිල් රාජපක්ෂ ඉතා පැහැදිලි මේ හැමෝම කිව්වා වගේ මර්ධනය ඒ මර්ධනය හරහා අපිට පේනවා පොදු ජන එක්සත් පෙරමුණ පොහොට්ටුව නැවත ආකාරයක මේ රටේ සමාජයේ තහවුරු කරන්න යම් උත්සාහයක් ගනිමින් තියෙනවා එතකොට ඒ නිසා ඒකම අපිට පේනවා ඉතාම දරුණු ආකාරයේ සමාජ මතයක් සමාජ පීඩනයක් හදන්න හදනවා මේ මර්ධනය ඉතාම වේගයෙන් අසක් මුල්ලක් නැර සමාජයේ හැම තැනකටම ගිහිල්ලා මේ සියලු දෙන අත්අඩංගුවට නීතිය සහ අධිකරණ ඉදිරියට ගේනවා කියලා. එතකොට මේකෙන් උත්සාහ කරන්නේ ඉතා පැහැදිලිවම නැවත මේ රටේ ජනතා අභිලාෂයන් ඉෂ්ට කිරීමට නෙමෙයි. ඉතා පැහැදිලිවම බලය ගිලිහුණු මේ රටෙන් පලා ගිය මේ රට අතහැරලා ගිය ඒ වගේම රාජපක්ෂ පවුල් හරහා ඒ පවුල පෝෂණය කරපු ඒ පවුල ආරක්ෂා කරපු සියලු දෙනාගේ බලය නැවත ලබා ගැනීම සඳහා තමයි මේ කටයුතු කරමින් තියෙන්නේ. ඒ නිසා අපි කිය යුතු වෙනවා අපිට අරගල දෙකක් මේ වෙලාවේ අපිට මුණ ගැහිලා තියෙනවා. එකක් තමයි මේ දිගහැරමින් තියෙන මේ ගොඩනැගිමින් තියෙන මේ දැඩි මර්ධනයට එරෙහිව පුළුල් පෙරමුණක් විදියට එකතුවක් විදියට මේ මර්ධනයට මුහුණ දෙන එක ඒ මර්ධනයට මුහුණ දෙනවා විතරක් නෙමෙයි ඒ මර්ධනය සඳහා වඩා විධිමත්ව සංවිධානාත්මකව ඉතා පළල් පෙරමුණක් විදියට ඔවුන්ට ප්‍රතිපහාරයක් දීලා මේ මර්ධනය හරහා ගේන සැලසුම් පරාජය කරන එක එක පැත්තක කාර්යයක් අනිත් කාරණේ තමයි අපි මහජන කවුන්සලයක් සඳහා වන ව්‍යාපාරයේ විදියට මේ සාකච්ඡා කරමින් ඉන්නේ මේ එකතු වෙමින් ඉන්නේ මේ මහජනතාවගේ ඇත්ත අභිලාෂයන් සහ බලාපොරොත්තු සඳහා වැඩි ඉඩකඩක් නිර්මාණය කර ගැනීම සඳහා නොනවතින ක්‍රියාකාරීත්වයක් ඉදිරියට ගන්නේ කොහොමද කියන මැදිහත් වීම අපි කල යුතුව තියෙනවා ඒ නිසා අපි දැඩුව විශ්වාස කරනවා මේ මහජන කවුන්සලය සඳහා වන ව්‍යාපාරය ඉදිරි මේ අතුරු අයවැය අපි දන්නවා ඉතා පැහැදිලිවම මේ අතුරු අයවැය කියන්නේ ඉතා පැහැදිලිවම කිසිදු ආකාරයක කොන්දේසියක් සහනයක් ලබා දෙන්න පුළුවන් උනේ එකක් නෙමෙයි ඒක ඉතාම දරුණු මේ අනාගතයේ දරුණු ආර්ථික ප්‍රතිවිපාකයන් වලට මුහුණ දෙන්න වෙනවා මේ රටේ සමස්ත ජනතාවට. ඒ නිසා අපි මේ රටේ ජනතාවෙන් ඉල්ලා සිටිනවා මේ මහජන කවුන්සලය සඳහා වන ව්‍යාපාරය සූදානම් වන්නේ එක පැත්තක මර්ධනය පරාජය කරන්නත් මර්ධනයට වඩා සාර්ථක මහජන ක්‍රියාකාරීත්වයක් හදන්නත් ඒ වගේම අපි ඉතා පැහැදිලිවම ඉදිරියේදී මුණ ගැහෙන මේ රටේ ජනතාවට අවශ්‍ය වෙන තමන්ගේ බලය සම්බන්ධ බලය උරගා බලන්න ඒ බලය සමාජ පරිවර්තනයක දේශපාලන පරිවර්තනයකට ගෙන යාම සඳහා වන වැඩපිළිවෙලක් විදියට තමයි අපි මේ සඳහා එකතු වෙමින් තියෙන්නේ ඒ නිසා ඉදිරියේදී අපි රනිල් රාජපක්ෂට කියනවා අපි මහජන කවුන්සලයක් වටාත් ගොනු වෙන ගමන් උඹට අපි ප්‍රහාරයක් එල්ල කරනවා ඒ වගේම මේ මර්ධනයට එරෙහිවත් අපි උඹට ප්‍රහාරයක් එල්ල කරනවත් ඒට මුහුණ දීම සඳහා සූදානම් වෙන්න කියන එක ඉතා පැහැදිලිවම කියනවා